එතකොට භාවනා කරන ආකාරය දැන් ඔබ උපයාවේ නැහැ. සංකෝප කරන දුක නිරෝධගාමී ප්‍රතිපදා විසත්තම් භාවීතබ්බන්ති නීති ක්‍රමේ පුබ්බේ අනුරුද්ධේ ධම්මේ චක්කුමුද පරිනිද්දේශ කරනවා. භාවනා කරන්නේ දුක නිරෝධගාමී ප්‍රතිපදා ආරිපත්තු. ආරයන්සයික මාර්ගය. ඉන්දගිරි දැන් ආරයන්සයික මාර්ගය භාවනාව. දැන් මේ දහම් සිහි කර කර ඉන්නකොට ඔහුගේ දෘෂ්ටියේ සම්මාද විඥානය. සම්මාද විඥානයද? අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දුකදී දුක වශයෙන් අනත්ත්‍යදී අනත්ත්‍ය වශයෙන් අසාරත්වයේ අසාරත්ව වශයෙන් දැකලා දැකන ඒක සම්මාදි නිමෙයි එන ඒක ඔහු කල්පනා කරේ මොනවද අව්‍යාපාද අවිහිංසා නිකම්ම නිසා කාම ව්‍යාපාද විහිංසා කල්පනාවක් ආවද එහෙනම් අව්‍යාපාද අවිහිංසා නිකම්ම මොකද සම්මාන සංකප්පය ලැබෙන්නේ නැද්ද ඒක ඔහුගේ බොළු කේලම් බසු වදන කළාම භාවිතාවක් තියෙනවද ඒක එන ධර්මානුකූල වචන භාවිතාව ධර්මානුකූල සිතිවිලි පහළ වීමක් නේද උනේ. මේ සම්මා වාචා එතන ලැබුණා නේද? සානගත අදත්තාදාන කාමීත්‍යාචාර කියනවා අදහසක්වත් එන්න තිබුණා. එන එකේ වෙන්නේ සම්මා සම්බන්ද නේද? සම්මා කම්මන්ත මාර්ගාංගය නේද? නිවන මුල් කරගෙන සැනසුමාන විමුක්තිය කරා යන්නා වූ මාර්ගය සඳහා කරන හරිත කරමු ඔබේ ජීවිතයේ ඒ කියලා පැහැදුවා. ඒකාන්තේ සම්මා ආජීවනේ. ඔව් මේ සඳහා යම් කිසි සිද්ධාන්ත හෝ කියන්න තරම් උත්සාහය කළා නම් මේ උත්සාහය සම්මා වායාමනේ. ඒක රූපන් අකුසල් රූප දීමත, උපන් අකුසල් විදී යාමත, රූපන් කුසල් විදීමත, උපන් කුසල් වර්ධනය වීමට හේතු ආසාව පෙනවන්නේ. ඒක උතන සිද්ධ වෙනවා නම් සම්මා වායාම ලැබුණානේ. එහෙනම් ඔහුගේ සතිය දැන් ඔහුගේ සතිය කියන්නේ සීකල් වනා නිකුත්දේ ප්‍රකෘති. යථාර්ථයේ මේ එන සම්මා සතිය දෙතර නේද? කය ගැන බැලුවත් වේදනා ගැන බැලුවත් හිත ගැන බැලුවත් ධර්මතාවය ගැන බැලුවත් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනත් වශයෙන් දැක්කම ඊටත් පුරණවට නිගමනේ ආවේ. ඔහුගේ සතිය සම්මා සතියනේ. එහෙනම් ඔහුට ඇදීමට කිච්ච ලෝභයක් හෝ ගැනීමට කිච්ච වේදයක් හෝ එතන නැත්නම් ඒ ලෝභ දෙන්නේ කෙලවරණ යන්නේ. නැදින සම්මා සමාධියනේ. ඊ ඔහු ආර්යචාර සමාධියනේදී ඉන්නේ. එතන ඔහුට වැඩෙන්නේ අපි මහා ප්‍රඥාවක් ඇත්නම් සම්මා ඥානයකනේ. ඒ ප්‍රඥාවන් තම ගුරුගේ අත්හැරීම වැඩි නිදීගොනි ලෝකේ තියෙනා වූ කෙලෙස් නිදියාවතුණා. සම්මා විමුක්තිය පොරණි සසහාංගී සවන්නාගත අරහති උද්දේශ ජනිතින අරිහත් වෙනපත් වෙන විදිහ වෙන මොකද කරන්නේ එහෙනම් ඔබ සීල නැද්ද සමාධිය නැද්ද ප්‍රශ්න නැහැ ඔය සීල කරගෙන ඉන්න බවන ආර්යචාර්ය මාර්ගයේ භාවනාව උනේ නැද්ද බුදුරජාණන් වහන්සේ දෙන්නා කරා ආර්යචාර්ය මාර්ගයේ භාවනාව කරලා නිවන් දකින්න නියම මොකද කරන්න හොදා ඔය ගණකුල මත්තානිය කරේ නම වදන් ලෝකේ අනිත්‍ය දුක්ඛ නැතෝකෙන් දකින්න ඒක අත්‍යන්තයෙන් වැඩි නිදි ගියාම සාන්ත ප්‍රණීත වශයෙන් දැකලා ඒ දා සම්පන්න ඒ සම්පන්නිත හේම සාන්තයි එමු ප්‍රණීතයි ඒක දකින්න ඕනේ යත් දැන් සබ්බ සංකාර සමතු මේ සියලු සංකාරයන්ගේ සමතයක් හබ්බු ප්‍රතිපදි නිසා මේ සියලු උපාදානයන්ගේ පිළි නොගැන්මක් ඇත සංඛාන්තය සුත්නා ඡේදීමක් ඇද විරාගු රාගයේ වෙන්වීමක් ඇද නිරෝධු මේ පරිහැරීමේ නික්මීමක් ඇද නිබ්බාන මේ බැඳි මොලි නික්මයාම වෙන ඕනෝක සාන්තය වෙන්නේ සල්පන නිවන දිහේ ලෝකේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනත් වශයෙන් බලන නිවන සාන්ත වශයෙන් ප්‍රේත වශයෙන් සිහි කරනවා කර්මස්ථානය පොලිකල් කුළු හදාගෙන තමයි අවබෝධ වෙන එක යලි යලි සිහි කරනකොට ආර්ය ශානික මාර්ගය වැඩිනවා සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙනවා දැන් මොකද අවශ්‍ය කරන්නේ ධානාත් ඕකේ මාර්ග බලත් ඕකේ ඔක්කොම පුළුවන් මේක කරගෙන යන්න කියලා තියෙනවා සෝවාන් ධර්මයේ කිසි දෙමි බාන ඔක්කොම උත්තර හම්බෙලා ඉවරයි මෙතන පළවෙනි ප්‍රශ්නේ විසඳන කොට මේ සියලු බණටි උත්තරයි නේ කියන්නේ සෝවාන් ගැන දැන් දෙන්නවා ඒ සිදු කර ගන්න ආකාරයත් භාවනා රූපේ නේද දේශනාවෙන් කියන දේ ඒකත් ඔක්කොම විග්‍රහය ඉදිරියට තේරුම් ගන්න පුළුවන් ධ්‍යාන යන්නේ හඳුන්වන්නේ කේද දැන් ධ්‍යානයේ කියන එකත් ඔක්කොම සම්මා සමාධිය ඔක්කොම ලැබෙනවා පරිත්‍යාගයන් පරිත්‍යාගයන් විවේක දන් පීති සුඛං සතමජ්ජාන ඕකත් ලැබිලා ඒක නේ අපි අවුතේ කියන දෙයක් නෑ බීජේ රෝපණය කරගත්තාම හරු පොළොවේ සාත්ව කළාම කඳේ හැටි කොහොමද කියලා කාගුණා තහන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කඳේ එනකොට කඳේ හැටි පේනවා. මල් එනකොට පොළොවේ එනකොට පොළොවේ හැටි මල් වල හැටි පේනවා. අමුතෙන් අහන්න කියන දෙයක් නැහැ.